ලුවිස් ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කියුබිලෝස් කවුද මේ? මේ කවුද කියන්න කලින් ඔයාලට කියන්න මොන මේ මිනිස්සයා කරපු දේවල් කරන්න තියා හිතන්නවත් එපා කියලා. මෙයා ගැන හියුමෝසේපින් කියන්නේ මෙහෙම මිනිස්සුකුත් ලෝකේ ජීවත් වුණා කියන එක ඔයාලට දැනගන්න. කවුරු හරි ඇහුවොත් තනි පුද්ගලෙක් විදිහට ලෝකේ වැඩිම ඝාතන සංඛ්‍යාවක් සිදු කරපු මිනිස්සයා කවුද කියලා ඔයාලා මොකද හිතන්නේ? ඒකට උත්තරේ තමයි ලුවිස් ඇල්ෆ්‍රඩෝ. ඉතින් ලුවිස් ඇල්ෆ්‍රඩෝගේ පුදුම හිතෙන ඝාතන ඩාමය ගැන දැනගන්න දැන්ම හියුමෝසේපියන් සබ්ස්ක්‍රයිබ් කරලා යහපැති තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න. ලුවිස් ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කියුබිලෝස් ඉපදුනේ ක්‍රිස්තු වර්ෂ 1957 ජනවාරි 25 වෙනිදා ඒ කොලොම්බියාවේ ගොනොවා කියන ප්‍රදේශයේ. ඉතින් ලුවිස් ඇල්ෆ්‍රඩෝට තියෙන චෝදනා මොනවද කියලා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම ඔහු දාම ඝාතකයෙක්, ලිංගික අපරාධකරුවෙක්, ළමා අපචාරකයෙක්, ඒ වගේම වින්දිතයන් 200කට වඩා ලිංගිකව අතවරයට ලක් කිරීමේ වරදට වරදකරුවෙක්. එතනින් නවතින්නේ නැහැ. අතවරයට ලක් කරපු වින්දිතයන්ගෙන් 193 දෙනෙකුව ඝාතනය කළ ඝාතකයෙක්. ලුවිස් ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් මේ චෝදනාවලට වරදකරුව වීම නිසා ඔහුට ලැබුණු දඬුවම මොකද්ද? ඔහුට ලැබුණු දඬුවම තමයි වසර 1853 දවස් 9ක් සිරගත කිරීම. සමහරක් විට ඔයාලට හිතේ මොන විහිළුවක්ද මේ කියලා. හරි, වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා ලුවිස් ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් ළමා අපචාරකයෙක් වගේම දාම ඝාතකයෙක් කියලා. ඉතින් ඇත්තටම මොහුගේ වින්දිතයන් උනේ පිරිමි ළමයින්. පිරිමි ළමයින් වගේම තරුණ පිරිමි පුද්ගලින්. වාර්තාවලට අනුව ලුවිස් ඇල්ෆ්‍රඩෝට ගොදුරුණ පිරිසෙන් 140ක්ම අවුරුදු 6ත් 12ත් අතර පිරිමි ළමයි. මොහු මේ ඝාතන සිදු කළේ ක්‍රිස්තු වර්ෂ 1992ත් ක්‍රිස්තු වර්ෂ 1999ත් කියන අවුරුදු 6ක් තරම් ඉතාම කෙටි කාල පරාසයක් තුල. මේ හින්දාම ලුවිස් ඇල්ෆ්‍රඩෝට නමකුත් පට බැඳුනා. ඒ තමයි ද බීස්ට් කියන නම. මේකේ තේරුම තමයි මුර්ගයා. ලුවිස් ඇල්ෆ්‍රඩෝ මේ දාම ඝාතන රැල්ල සිදු කිරීම සඳහා ඔහු බොහොමයක් වෙලාවට පෙනී ඉඳලා තිබුණේ පූජකවරයෙක් විදිහට. එහෙමත් නැත්නම් පාරේ කෑම විකුණන කෑම වෙළෙන්දෙක් විදිහට. ඔහු මේ දේ පාවිච්චි කළා ළමයින්ගේ විශ්වාසය දිනාගෙන ඒ ළමයින්ව ගොදුරු කරගන්න. ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් ඝාතනය කරපු පළවෙනි වින්දිතයාගේ සිරුර හම්බ වුණේ ක්‍රිස්තු වර්ෂ 1992දී. ඒත් ඔහු විසින් සිදු කරපු ඝාතන රැල්ල හඳුනා ගන්න ආරක්ෂක අංශවලට අවුරුදු කිහිපයක් ගත වුණා. අවසානයේ ක්‍රිස්තු වර්ෂ 1999 අප්‍රේල් 22 ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් අත්අඩංගුවට අරගත්තා. අත්තරංගුට පත්තුනට පස්සේ ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් ලබලා දීපු ප්‍රකාශන අනුව තමයි වාර්තා වුණේ අවම වශයෙන් පුද්ගලින් 200ක්වත් ඔහුගේ වින්දිතයන් වුණ බව. ඒ වගේම ඒ අතරින් 193 දෙනෙකුව ඔහු ඝාතනය කර බව. ඒත් ආරක්ෂක අංශ විශ්වාස කළා ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස්ට ගොදුරුන සහ ඔහු ඝාතනය කළ පිරිස 300ක් ඉක්මවන්න ඇති කියලා. මේ නිසාම කොලොම්බියානු රාජ්‍යයට සිදු වුණ අතුරුදහන් වූ ළමයින්ගේ ලේඛනයක් පවා අලුතින් ඉදිරිපත් කරන්න. ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලේස්ගේ දාම ඝාතනය විසඳගන්න ප්‍රධාන වශයෙන්ම උදව් වුණේ DNA තාක්ෂණය. මීට ප්‍රධාන හේතුව වුණේ වින්දිතයන් ලිංගික අතවරයන්ට ලක්වීම නිසා බොහොමයක් සාක්ෂි DNA මගින් ඔප්පු කරගැනීමට හැකිවීම. කොහොම හරි ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් කොලොම්බියාවේ අධි ආරක්ෂාවක් ඇතුව සිරගත වෙලා ඉන්නකොට කිහිප වතාවක්ම සීදි විහාන කරගන්න උත්සාහ කරලා තිබුණා. අවසානයේ ක්‍රිස්තු වර්ෂ 2023 ඔක්තෝබර් 23 වෙනිදා ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් මිය ගියා. මේ විදිහට බලපුවාම ඇල්ෆ්‍රඩෝ ගරාවිටෝ කීබිලෝස් කියන්නේ ලෝකේ ජීවත් වුණ අමුතුම හිමෝසේපියන් කෙනෙක්. ඉතින් මේ වගේ අමුතු මිනිස්සු ගැන පුදුම හිතෙන දේ දැනගන්න දැන්ම හියුමෝසේපියන් සබ්ස්ක්‍රයිබ් කරලා යහපැති තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න. ආයෙම මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.